අද ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා වෙනුවෙන් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ඇබුඳල් තැන්පත් කරා. විශේෂයෙන්ම ජනාධිපතිවරණයට විජේදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් වෙන්නේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ. ඉතින් මේ රටේ වාමාංශික ප්‍රගතිශීලී පක්ෂ සියල්ල එකතු කරගෙන පොදු කඳවුරක් නිර්මාණය කරලා ඒ පොදු කඳවුර වෙනුවෙන් ජනාධිපති විජේදාස රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා ආචාර්ය විජේදාස රාජපක්ෂ මැතිතුමා. ඉතින් අපි විශ්වාස කරනවා මේ රටේ නිවැරදි පෙරලියක් ඇති කරන්න පුළුවන් නායකත්වයක් එතුමා ලබා දෙයි කියලා. අද හවස ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී අපි නිල වශයෙන් ප්‍රකාශ කරනවා එතුමා ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ තරඟ කරනවා කියලා. මම ගෝමිත එස්.එස් විජේසිරි ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ උපසභාපති. ගෝමිත එස්.එස් විජේසිරි. මේ ඔබතුමාත් එක්ක තවත් පක්ෂයේම සංදානගතයක් කොහොමද? ඔව් ඔව් අපි දැන් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා. ඒක ඉදිරියේදී දැනුම් දෙන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවත් ඉන්නවනේ මේ මන්ත්‍රීවරු එහෙම ඒගොල්ලන්ගේ කොහොමද සම්බන්ධය ඉන්නේ? ඔව් ඒ කියන්නේ දැන් මෙතනත් අපි ඉන්නවා. අනිත් එක ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු කරගෙන මේ ගමන යන්න අපි උපරිම උත්සාහයක් දරනවා. අපි ඒක ඉස්සරහට කියන්න කොහොමද කියලා? මේ පක්ෂයේ 2018 ඉස්සත් ජාතික පක්ෂයේ විසින් රණ යෝජනා කරලා ආරම්භ කර පක්ෂයක් නේද? නෑ නෑ මේක 2000 කියන්නේ 1996 වසරේ පිහිටවපු පක්ෂයක්. දැනට අපි නම වෙනස් කරගෙන ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ හැටියට තමයි දැන් පක්ෂය රෙජිස්ටර් වෙලා තියෙන්නේ. සභාපති රුවන්ගනි චමින්ද්‍රා මෙතනිය, නායක හුෂාන් මාලින්ද මැතිතුමා, එහෙම තමයි තියෙන්නේ. කවුද මේ පක්ෂෙත් එක්ක දැන් එකතු වෙලා ඉන්නේ? තව කවුද මේ? තව ඉදිරියට බලා ගන්න පුළුවන්. ඒක ඉස්සරහට කියන්න. තව ඉදිරියට ඔක්කොම පක්ෂ අපිත් එක්ක එකතු වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හරි නිදහස් පක්ෂයේ තියෙන්නේ මෙතන. ඉතින් අපි සම්දානයක් හැටියට අපි ගරු විජේදාස රාජපක්ෂ මහත්මයා අපේ විධායක සභාවෙන් අපේ සභාපති හැටියට පත් වුණා. නමුත් දැන් එතුමාට විරුද්ධව වාරණයක් උසාවියේ තියෙනවා. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකරු 85% ඉන්නේ විජේදාස රාජපක්ෂ මහත්මයා සමග. දැන් මේ මැතිවරණ කොමිසම කවුද පිළිගන්නේ? නෑ ඉතින් දැන් එතුමා අද පැබැන්දේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නෙමෙයිනේ. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යුහය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරු සියලු දෙනාම එතුමාගේ ජයග්‍රහණයට අපකැප වෙලා වැඩ කරා. හරි බොහොම ස්තුතියි.